රට නොබෙදා බලය බෙදමි. මේ නරාවලෙන් ගොඩ එන්න අපට තියෙන්නේ එකම එක ඉනිමගයි. මේ අර හුඟක් වෙලාට ඒක ලස්සනයි. මොකද මේක නරාවලක් කියලා පිළිගන්නවන රටේ පළවෙනි පුරවැසිය ඒක ලොකු දෙයක්. ලොකු දෙයක්. නේද? නැත්නම් හැමදාම මිනිස්සුත් හිතනවා මේ 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 පත්‍ර කියවන උන්දලට විතරයිනේ මේක නරාවලක් වගේ පේන්නේ නෑ නෑ. රටේ පාලකයාටත් පේනවා මේක නරාවලක් කියලා. ඒක මද ඇ නේද? එහෙනම් අපි ඔක්කොම නරාවලක ඉන්නවා කියලා නේද? දැන් නරාවලට ඇදලා දැම්මේ කවුද? හිමින් හිමින් අපිව නරාවලට තල්ලු කරේ කවුද? ගොඩගන්නේ කවුද කියන එක දැන් අපිම ආය අමුතුවෙන් විශ්ලේෂණය කරන්න ඕනේ ඇති වෙන්න කියලා තියෙනවා නේද? මට ඒ කතාව මේ හරියටම එන්නේ නැහැ. අර මේ දැන් මොනවාද මේ හැම ප්‍රශ්නයකටම උත්තරය හැටියට පේන්නේ ඇණයක් නම් අපිට අතේ තියෙන්නේ මිටිය විතරමයි. වෙන මොකුත් නැහැ නේ. නැහැ. එතර මිටිය විතරමයි. ඒ කියන්නේ ඒකෙන් තමයි ඉතින් ගහලා මේවා කරන්න වෙන්නේ නේද? දැන් අපේ රටෙත් හුඟක් වෙලාවට මේ සියලු ප්‍රශ්නවලට මාර්ගය මෙච්චරයි තියෙන්නේ මාර්ග කියලා කියන්නේ දේශපාලනඥයෝ. ඒකයි ප්‍රශ්නේ. ඒ හුඟක් අය කියන්නේ මාර්ගයේද අර ජීවනයේද සත්‍යයේද මේ කතෝලික දහම එනවා ක්‍රිස්තුස් වහන්සේ කිව්වා කියලා මාර්ගයේද ජීවනයේද සත්‍යයේද මම වෙන්නේ කියලා. මට මතක එහෙමයි වැරදි නම් කතෝලිකයෝ සමා වෙන්න ඕනේ. හරිනේ. දැන් ওই සමහර දේශපාලනඥයෝ අපිට කියන්නේම මාර්ගයේද මම වෙමි. ඉනිමගද මම වෙමි නේද? සත්‍යයේද මම වෙමි. මං කියන විදිහට මට මෙහෙම නැගලා යන්න දෙන්න කියලා. ඉතින් එකම දේ මොලේ තියෙන මිනිස්සු කල්පනා කරන්න ඕනේ මේ දේශපාලනඥයෝ ඉනිමග ගැන කතා කරන අය එකම මාර්ගය ගැන කතා කරන අය මීට ඉස්සෙල්ලා මේ රට කරලා නැද්ද? ඒ අයට මීට ඉස්සෙල්ලා වෙන වෙන මාර්ග තිබුණාද? හැමදාම එකම මාර්ගයේද? ඒ පාරේ ගිහිල්ලාද අපි මේ ප්‍රපාතයට වැදුනේ වැටුනේ? ඕක හිතාගත්තාම අපිට ওই කතා විශ්ලේෂණය කරගන්න එක බොහොම සරල පොඩි වැඩක් නේද? ඔය කතාව ඇතුලේ මේ කියන්නේ සෙනසුරාදානේ නිදාස් දිනේ දවසේ කිව්වා රෝග නිදහණයට බෙහෙත් හොයනවා කියලා. ඒක හොඳයි. රෝගයක නිදහණයට තමයි බෙහෙත් වෙන්නේ. දැන් අර උඩු මේ මොකද්ද පය බරවයට මේ පිටිකර බෙහෙත් බැඳලා වැඩක් නැහැ. දැන් එතකොට ඒකෙදිම එක තැනකේ කියනවා උපරිමයෙන්ම බලය බෙදනවා කියලා. උපරිමයෙන්ම බලය බෙදනවා රට බෙදන්නේ නැහැ කියලා. දැන් මේ මාතෘකාව අපි පැත්තකින් තියනවා. මොකද අපිට ඔය කියන මාතෘකාවත් එක්ක මහ ලොකු ගනුදෙනුවක් නැහැ. ඒක මේ සමාජයේ මං හිතන්නේ මේ සමාජයේ ඉන්න බුද්ධිමතුන් දැන් විසඳ ගන්න ඕනේ කතා කරන්න ඕන තැනට ඇවිල්ලා තියෙනවා. ඒක මොන තරම් යහට යන මාතෘකාවක්ද කොයිතරම් යහට යන බලයක්ද තියෙන කෙනෙක් හිමින් හොයාගන්නකො නේද?